සමන්තා චක්කවාලේ සුුවත්‍රගච්චන්තුගේවතා සත්්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා නමුෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස. නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ හැම දෙනාම ඉතාම ශලද්ධහාවෙන් අදත් බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි. පිනත්නි. මේ ලෝකයේ තුළ අපට තියන ප්‍රඥ්ඥාවට අපි කියනවා ලෞකික සම්මාධිට්ටිය කියලා ලෝකේ ඇතුළේ අපට යම් සම්මාධිට්ටිකත්වයක් ඕන අවබෝධය කරා යනවනම් ඒකට මටි කියෙන සාසව පඥ්ඥා කියලා ආශ්‍රව රහිත නෑ ආශ්‍රව සහිතයි එතකොට ඒ සාසව පඥ්ඥා කියන ස්වභාවය මත ඉන්නකොට අපට එතිම් පුළුවන් කෙස් ලෝකයේ අනිත්‍යතාවයක් ගැන මදහසක් තියෙන. විපරිනාාවී ස්වභාවයක් ගැනා දහසක් තියෙනවා. අනාත්ම ක මම් බලාපොරොත්තුනාට මේ ෝ මගේ ලෝකය මට ඕන විදිහයට තයාගන්න බෑකන්නා දහස්ස තියෙනවා. ඉතින්ඒ සාාසව ප්ඥාව. එක ආශරව සහිතයියේ ප්‍රඥ්ඥාව. හැබැයි ලෝකයේ ප්‍රඥාවක් තියෙනවා ආශ්‍රව රහිත ප්‍රඥ්ඥාවක්. එතකට ඒ ප්‍රඥාව ඉතාම සියුම් දර්ශන ඥානයක් තුළ මතුවෙෙන්න්න දිට්ටි සම්පන්න කමක් තුළ මතු වෙන්නේ. ඒ අපිට මේ හදල දෙන්න බෑ කාටවත් ඒක කාඩුවත් හදල දෙන්න බෑ බුදුරජාණ වන්සසිටත් හදල දෙන්නට බෑක ගණක මුගල්ලාන සූත්‍රීයන්නේ බෑ කියෙනවානි මේ ඔබවහන්සි බණනකිවවා මුොක්කොම් මාර්ග පලවබෝධය කර යනවාද කියලානවානි ත බුදුරජානසවාදාලා නෑ ඔකෝම නංගිහිෙම මඟ පලවබෝධයක් කරයන්නේ නෑ ඇතැමික් මාර්ග පල ලබනවා ඇතමික් මාර්ග පල ලබන්නේ නෑ කියලා. ර බදුරජාන්සකගේ අහනවා ඉතින් ඔබොහන්සේ දක්ස සරුවච්ඥදා ඥානයක් තියෙන කෙනෙක් කියලනි කියන්නේ ඉතින් එහෙමං ඔබහන්සිකඔ ඥානින් තියන පලේ මොකක්ද ප්‍රයෝජනයේ මොකක්ද කියලා බුදුරජාන්සකින් අහනෝ ඇතු බුදුරජානස වදාාරනවා එකක ප්‍රෝජන මොක්දි කියල හ න්හන්සේ නුවන මේ එන්නම් ඔයා ඔයාට තේරෙන හැටිය කිය ඔයාගේ ම ප්‍රශ්නයක් අහන්න දෙතුගර ක න වාහන් කියලා ඔ දන්නවාද මේ සැබැත්නුවරට එන පාර කියලානෝ ඔවු මම දන්නවා පාර දන්නේ නැති කෙනෙක් කැවිල් ඇහුවොත් පාර ගැනවට කියන්න පුළුවන්ද ඔපුළුවන් කියන්න කොහොමදයා පාර කියන්නේ මං කියනවා මේ මඟ ලකුණුත් එක්ක මං පාර කියනවා අහවල්ත න අහවල් පැත්තට හැරෙන අවල් දිාවේ අම්බලමක් හම්බවෙයි ආවල් පැත්තෙ කඩපි හම්බේයි ති ඔය විදියට ස්වාමිණි මඟලකුණුත් එක්ක මම පාර ගැන කියනවා ඔයා පාර කියල ඉවරුණ හම එයා පාර වද ගත් තුඋත්තු යමොකද කරන්නේ තොට එයා කියනවා මේකට මට කරන්ඩ දෙයක් නෑ මුොක මම හරියටම පාර කියලති එතුට හරියටම පාර කියලත් තියද්දී එයාපාර වරද්ධගත්ත එක මට අදාලෙ එකක් නෙමී එක මට සම්බන්ධ නෑ ඇතුරඒ පාර වරද්ද ගැනීම යාට අදාළ දෙයක් මට සම්බන්ධ නෑ කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා යා කියනෝ රු හම්සි කියෙනවන්නේේ වගේ මමත් මාර්ගයක් කියනවා ඉතින් ඒක අනුගමනය කරන එක ඒ පුද්ගලයාගේ වැඩක්ඒ අනුගමනය කළොත් නිවෙන බව මම ප්‍රතික්ෂව දන්නෝ තින් මට මාර්ගය කියන්න පුළුවන් ඒ මාර්ගය කරා ඔබ එකතු කරගෙන යන්න පුළුවන්කමක් නෑ එතුරු දර්ශනය උපදවාගන්න එක තමන් කරන්න ඕන දර්ශන ඥානි උපදෝගන්නේ කොහොමද කියලා බණ කියන්න පුළුවන් තුරන්න්නේක නිසාතමයි ලංකාේ ගොඩාක් දෙනනි කවබෝධය කරය නැත්ති එකනේ ඔබ දිට්ටි සම්පන්න කරන්න බණ කියන කෙනෙකුට බෑ දිට්ටි සම්පන්න පුද්ගල භාවය ඇතිවෙන්නේ තම තමා තුළ ඒ මතු වෙන මේ ධර්මය තමන් ඒ ධර්මීට අනුව කොච්චර ගලපල බල නවාද කියන එකත් එක තමයි ඔබ තුළ දර්ශනඥානයේ ගොඩනැගෙන්නේ පින්නත්නී මේ ලෝකයේ අත්දැකීම කෙලකෑන ස්කන්ද ධාතු ආයතන ටිකා ොනදකීමක්ුන ොච්චර ති ොෝම සවුම් දර්ශනඥායකින් බලනොට තේරෙනවා මේ සත්්‍යයෙක් පුද්ගලය කියල ස්කන්ද ටික් ආතන ටිකක් ධාතු කොට්ටාස ටිකක්. එදර ඉස්කන්ද ටිකක් ආතනටිකක් ධාතු ටිකක් කියලා අපට වැටහීමක් නෑ. අපට වැටහෙන්නේ පුද්ගල භාවයකි. මගේ දුව මගේ පුතා මම. කිය එම පුද්ගල භාවයකින් තම වැට ඕන පුද්ගල භාවය මත පදනම් වෙලා අපි වැඩකරනකුට අපිකින ආත්ම දෘෂ්ටියයේ හිටගන්නවා කියලා. අ මම මගේ කියන භාවය මත පිහිටලා වැඩ කරනෝ. එතන මම මගේ භාවේ මත පහිටල වැඩ කරනුග මාව දකිනකොට මගේ කියලා ලෝකයක් දකිනකොට ඉති මත් නඩත්තු කරන්න ඕන මගේ කියලා හිතාගින් ලෝකයක්ත් නදත්තු කරන්න ෝකට තම අපිට වැඩ කරන්න වෙලා. අපි පොදුව වැඩ කරන්නේ ආත්ම දෘෂ්ටිය නිසාමයි වෙනමකක්වත් නිසා නිමී අපේ හැමදාමත් වැඩකරන්න වනේ අපි හැමදාමත් වැඩකරනේ ආත්ම දෘෂ්ටියය නිසා එක මම කියලා දකින එක මගේ කියලා ලෝකයක් දකිනෝ උන්න දෙපැත්තෙන් දකිනෝකර තමයි න අජ්‍යත්ත බාහිර කියලා අභ්‍යන්තර ලෝකයයි බාහිර ලෝකයෝ බාහිර ලෝකයක්ත් මගේ කියලා දකිනවා අභ්‍යන්තරයක් මම කියලා දකිනෝ කියලා දක්න ගැන ආයතනහයි මොනාත්දැකීමක් කාවත් එක්කු මගේ කියල අපි හිටගන්න එක්කු මම කියලා හිටගන්නවා ඔන්නයි මම මගේ කියලා හිටගන්නේ නැති භාවයට අපි නො නිවහල් භාවේ කියලා එක තමයි වහල් නොවෙන භාවය මම කියන ස්වභාවයට වහල් නෑ මගේ කියන ස්වභාවයට වහල් නෑ හරිම නිවහල්ලක එකන මම කියලා භාවයකුත් නෑ මගේ කියලා ස්වභාවයකුත් නේ දෙකම මත වහල් භාවයක් නෑ එනම් අපි අවබෝධයට පත්වෙන තා කල් වහල් නිවහල් නෑ නිවහල් චින්තනී කියන්නේ අර මගේ කියන මම කියන පදනම මත පිහිට ආත්ම දුෘෂ්ටිය කඩාගන්නක ඔය ආත්ම දෘෂ්ටියය කඩාගන්නක ගොඩා කමාරුදයක් එක ලේසි දෙයක් නෙමී එක සෑහෙන අමාරුදයක් හැබැයි අමාරුදේ ඥානවන්ත කෙනෙක් කරනවා ඒ කඩාගන්න අවශ්‍ය මූලික ධර්ම මොනවද න්නවතමා පිසාකච්චා කරන්න ඕඩ මොකද ආත්ම දෘෂ්ටිය තියනකන් දුක හටගන්නවා ඔය ආත්මීය දෘෂ්ටියක් තියෙනකං දුක කියන එක හටගන්නවා දුක කියන්නේ ලෝකෙට අයිතියකන් නිමි දුක කියන්නේ ලෝකෙට අයිතියකන් නිමේ දුක කියකෙන නිස්කන්ද ටික හටගන්න ස්කන්ද ටි පහලවෙන එක තමයි දුක කියන්න ඕකක් සමහරයට තේරෙන්නේ ඒකයි බුද්ධ දේශනාවකි වේ පංචු පාදානක් කන්දාා දුක්කා සංකිිත්තයන පංචුපාදාන කන්දාා දුක මහනිනි මම සංශිප්තව නුඹලාට කියනම් පංචුපාදාන ස්කන්දය තමයි දුක එකනෙ පංචස්කන්දය පහලවීම තමයි දුක ලෝකයේ දුක නෙමේ ලෝකයට දුක කියල එක කයිතිත් නෑ ලෝකයට දුක කියල එක කයිති නෑ ලෝකයේ දුක නමි පින්නත්නි ලෝකය පදනම් කරගෙන තමා තුළ ස්කන්දටි පහල වෙන එක තමයි දුක තු මේ සාමානයක කෙනෙක් ස්කන්දටි පහල වෙනකොට දුකවෙෙන් ස්කන්දටි ස් පංච උපාදානක් කන්දා දුක්කා. ස්කන්දටික උපාධානය වෙන එක තමයි දුක. උපාධානී වෙනවා කියන්නේ මොකක්ද. උපාධානය වෙනවා කියගෙන දකිනකොට දැකීම පදනම් කරගෙන ඉන අත්දකීම් පරාශය කෙරෙහියාට ඇලීමක් හටගන්නෝ. බලවත් ලෙස අල්ලගන්න. බලත් ලෙස අල්ලා ගන්න කම කියලා කියන්නේ ඔබ තුළර ආත්ම දෘෂ්ටියය පදනම් කරගෙන වැඩකරන ගතිය එතුොට ඒ වැඩකරන ගතිය කියනෙ එක එලිය ලෝකටවත් ඔබටවත් අයිතිය කන්නේමි ඔබ ඒවා මුල් කරගෙන වැඩ කරනවා වැඩකරන එක තමයි රහතන් හසලට නැත්ති රහතන් අසලලා නැති ඔන්නඔ ගති අයින් කරන එක කියැන පංචස්කන්දයේ පහලවෙෙන එකත් දුකයි තමයි පංචස්කන්ධය උපාධානය වෙන එක තමයි දුක හැදෙන මට්ටම ඉස්ස හට දුක හැදන්නේ උපදාානය වනාම අනාගතයට දුක හැදෙනවා. පංචස්කන්දය කියන්නේ දුකත් තම පංචස්කන්දේ පහල වෙනවානම් පහල වෙනකම දුකාක් මේ වෙලාවේ රූප පේන මට්ටමම දුකාක් ඒ මේ එක සැපයක් කිය අපි හිතාගෙන හිටියට රූප පේන මට්ටම දුකාක් ො රූපේන ට්ටම නිසා දුක හටගන්නවා දුක හටගන්න කෙනර රූප පේන මට්ටම ස්කන්දටි පහලෙනක තයි දුක රූපේන මට්ටමත් දුක නමේ රපේට දුක කියල එකක් අයිති නෑ ොම සංකීරණ කතාවක් මේක. එලිය රූපයටවත් සබ්දේටවත් ගඳ සුවදටවත් රසටවත් පහසටවත් දුක කියලක් අයිති නෑ අපි හිතාගෙන නවා එලිය ලෝකයක් මට දුකාරං එනවා කියලා හැම දාමත් අපි හිතාගෙන නවා එලිය ලෝකයක් දුක මාකරා ගෙනේ නො එන අරගෙන ඉනවා. එඒ නිසා දුකයිෙන් නැතිවිදියට එලිය ලෝකය අපි වෙනස් කරනවා එලිය ලෝකය අපි වෙනස් කරනවා දුකයිෙන් නැති විදියට එතකට කොහොමද අපි දුකයිෙන් නැතිවිදියට එලියේ ලෝකය වෙනස් කරන්නේ එලිය ලෝකය වෙනස් කරන්නේ අපි අර එලිය රූපටික වෙනස් කරන්න හදනවා සබ්දටික වෙනස් කරන්න හදනෝ එවිදියට කතා කරනවට මං කැමති නෑ ඔයා මෙන්න මෙහෙම කතා කරනවන මාත්‍යක් කතා කරන්න නැත කතා කරන්න එපා කියෙල එලිය සබ්දේ වෙනස් කරන්න හදනවා එිය කෑම වෙනස් කරන්න හදනවා පින්ගාන වෙන කරන්න හදනවා පිංාන තින කෑම ික වෙනස් කරන්න හදනවා ඇයි හිතාගින එිය එලිය රූප බ්ද ගන්ධ රසම දුක ගෙනත් දෙනවා කියලා ඒවා දුක ගෙනත් දෙනවා නෙමි එකන එලිය ලෝකය දුක නෙමයි එළිය ලෝකයේ ආරම්භයා කෙලෙස් හදාගන්න එක තමයි දුක එළිය ලෝකය අරම්භයා කෙලෙස් හදාගන්න එක තමයි දුක ඒ මයි දුක හට ගන්න මටමඉතින් ගැඹුරක් තියෙන දෙයක් ඒ එක ට එලිය ලෝකය අරභයා කෙලෙස් එක එලිය ලෝකයේ පරිහරණය කරනක රහතන් වහන්සේලාත් කරනවා සාමා්‍යයත් කරනවා මඟ පලලාබිනුත් කරනවා හැබැයි රහතන් වහම්සලගේ ස්භාවේ තමයි එළිය ෝක අරභයා දුක හදාගන්න මට්ටමනය කෙලෙස් හදන්න කෙලෙස් හදන්නේ එතකොට දැන් ඔන්න කෙලෙස් හදන්න නැතුව ඕකම තමයි දැ පංචස්කන්දය දු පංචස්කන්දේ දුක වෙන්නෙ කොහොමද ඒටික අ්දකට වෙන එක දුකා ඇද ලාව රූප දකිින්ඩ වෙනක දුකක්. සබ්ද හන්ඩ වෙනේක දුකක්. නමුත් ලෝකය හෙම හිතන්න. ලෝකේ ලකට ැන පිටනේ පේන්නේ ලෝකේ හිතාගෙන රූප පේනමටම දුක් නම අප පුුවන්තර රූප බලන්න ඕන කියලා. ප බලන මට්ට ෝකේ හදා ගන්න බ්ද ඇහෙන මට්ටමට ලකෙ හදාගන්න ටික සබ්ද අඩු ඉන්න යහිෙන්නේ කෝල් කරල හරි කියලා හදාගන්නවා මේ ඔය මට ටිකක් පාලුයි වගේ එකයි මං ඔයාට කතා කේ කියෙ ගෙන සබ්ද ඇහෙන මට්ටම සැපයක් කියලායි ලෝකේ හිතන්න. හැබැ හිත වඩාගෙන යනකොට තේරෙනවා මේ සිතුවිලි ගලන්නේ රූප පේන මට්ට මේ නිසා සිතුවිලි ගැලීම තමයි දුක. වෙනමක්ුණ මේ දුක කියන්නේ දුක ගැන සිතුවිලි ගලාගෙනක සිතුවිලි ගලාාගෙන නක හරි වහන්සේ. බඒ මහම්සී කිය තේරෙනි සිතුවිලි ගලන්නේ නැති අත්දැකීමකටිතුනොත් ඉතරයි එක තේරෙන්නේ දුකක් කියලා දැන් ඔබ දාන සිතුවිලි ගලන එක මට්ටම ඔබගේ හිත පවත්වන්ඩනි සිතුවිලි ගලන මට්මට හිත පවත්වන්ඩන සිතුවිලි ගලන එක මට්ටම හිත පවත්වන එකත් සිතුවිලි ගලන්න නැතිමට්ටමක හිත පවතින එකත් අතර අපට අන්‍යෝ්‍ය වසය මේ දෙක සමතුලිතව කලපල බලන්න පුුවන්වෙනි සිතුවිල ගලා නැතිමටම අදැකීම තිබ්බොත්න? නැතිනිසා අපට තේරෙන්න සිතුවිලි ගානික දුකයි කියලා ඕොකෝ ය අපට පේනවා මේ ඒක බෝහම හොඳයි අර හරිම ලස්සන අත්දැකීමක් තියෙනවා මේ බුදුරජනස එක තැනක දේශනා කරනවා මේ ආනන්ද මේ ලෞකික දිහානාන්තර ආනන්ද අනිමිත්ත චිත්ත සමාධිය තනම් මන්දුර අදදැකීමක් මන් දකින්නෑ ග අනිමිත්ත චිත්ත සමාධිය තරම් වටිනා එකක් මන් දකින්නෑෙන එකන එක නිමිති වැටහෙන්න හිතට සිතුවිලි ගලන්න නෑ හිතටේ සමාධියදීඒ සිතුවිලි ගලන්න නැතියක සනීපයක් කියලා බුදුර ජනසිතව අදරලා තින මහා ආන ඒක තමයි එක යටි පෙළ කතාව ආනන්ද අනිමිත්ත චිත්ත සමාධියය තර නිමිති වැටහෙන් නැති එක තරං මේ ලෞකික සමාධී අතර ඉතා ප්‍රනීත සමාධයක්මන් දකි නෑ කියනවා. දැන් අපට සිතුවිලි වැටහෙනවන සිතුවිලි ගලන්න නැත්තං හරිම දුකක් නෑ පිවත්ම. සිතුවිලි ගලන්න ගලන්නද හරිම මහන්සේ හිතට ඔබ හිතේ ස්ොභාවය දන්නේ නෑන. හිත වැඩ කරන විදිහ දන්නේ නෑන. හිතේ ස්වභාව පිළිබඳ ඔබට හරිම පරිචයක් නෑනි. එතුොට සිතුුවේ ගැලීම සම්බන්ධ අදහක්වත් මොකක්වත් ඔබට නෑ. එතොට සිතුවිලි ගලනයක මත දුකක් නෑ කියන. සිතුවිලි ගලනක මත දුකක් පවතින සිතුලි නොගැලීම මත දුක් පවති නෑ කියන කරම අත්දැකීමක් කියන්නද. ැ හොඳට බලන්න අපි මිබඳු වත්දැකීම් ගැන දේශනාවල කාලෙකට කලින් කියය ලත්තිය නොයක එක අත්දැකීම් ගැන දැන් හොඳට බලන්න සිතුවිලි ගලන මට්ටමට හිටියෝතුන් ඒක හොඳට ඔබට අදක් න්න පුුවන්දැන් ගෙදර ඉන්නකොට වැඩපලේ ඉන්නකොට ඇසහරහත් සිතුවිලි ගලනවා තනහරත් සිතුවිලි ගලනවා එතකොට ඇහැම ඉන්ද්‍රියකිම සිතුවිලි ගලනෝ අදැකකිම් බලින් සිතුලි ගලනවාර අපි දකින ට්ටම තරයි සිතුලි ගලන්නේ. ඇහෙන මට්ටම විතරයි සිතුලි ගලන්නේ එතකොට අපට සිතනෙන මට්ටමිත් සිතුවිලි ගලනවා එකඇන්නේ දම්මා එතනය අනුව හිත පවතිනකොටත් හිතට සිතුවිලි ගලනවා එතකොට සිතුවිලි ගලනකොට පින්වත්න්නේ ඒ සිතුවිලි ගැලීම් මතක ඇත්ත වසීම අපට හිතෙනවා සිතුවිලි ගලනක ඇත්තක් කියලම හිත නොයි ඇත්තක් කියලම හිතනකොට සිතුවිලිවලට අනු රූපයත් වෙනස්නෝ සි රූපයත් වෙනස්ෙන ඒක ඒකනනි අපි චිත්‍රපටයක් බල බල අඩන්නට පුුවන් වෙන්නේ චිත්‍රපටියය කියන්නේ එක යතහර්ථයක් නෙමේ එක ඇත්තකුත් නෙමේ සත්‍ය වසින් වුණ සිදධියකුත් නෙමේ ඒක ශ්‍රඟපෑමක් මයි එතකොට ඒක දිහා බලාගන මේ අපි අඩ නොනේද ඒ අඩන් නයයි ඒ එයාගේ ඒ වෙලාවේ ධම්මාර්තනය වූ හිත පවතිනකොට ඒක ඇත්ත විදිහටමයි යථාර්ථයක් විදිහටමයි ඒවෙලාවේ හිතඒක පිළිියරගෙන තියන්නේ. ඒකයි ඔබට අඩන් ඒ වෙලාවේ ආයිටිකන් කල්පනා කළ මන සිකාරි කරල බලන්නකොට තේරුවා අනමී පරණ එකක්න මේ කියල එහම තේරුම් ගන්නකොට අඩනික නවත් ගන්නතමයි අන්ඩ මටවතිනද. යථාර්ථයක් විදිටමයි ඒක වැටහිෙන්නේ. යථාර්ථයක් වි නත්තන්යා කවදාව අඩන්නේ නෑ එතකොට මේ තමන්තුළ චිත්ත චෛතසික ධර්ම උපදින වනං ඒ චිත්ත චෛතසික ධර්ම උපදින එක මයි දුක වෙනමකක්වන්න ලෝකයේ දුකනෑ ලෝකයේ දුකායි කියලා අපේ කියන්න බැද ලෝකයේ නෑන ඉතින් මෙයා නිසා මට දුකහට ගන්නවානිහාමුදුරුවනි ආවලා නිසා දුකහට ගන්නවානි ඉතින් මේ ඔෆිසි එක ඉඳල යාමට බන්න බැන්න නිසා මට දුකහට ගත්තා එමට කවදාවත් බැනලනෑ එහම කියලා ඉති බැන කවදාවත් බැනලනෑ නෙමිි ැතිවෙලාහටත් බනින ඇති හෙන මට්ටම තුවිලි ගලන්න නේ ඒ නිසාට දුකක් හටගන්නේ ඇහෙන මට්ටම තුළ සිතුවිලි ගලන්න න දුකහටගන්න ඇ මේලාේ ඔබ ඔෆස්ස එක ඉදලා මෙතැටල්ලන්න බනහන්නේ ඔෆස්සි එක ඉදලා කොච්චර බැන්නත් කොච්චර බැන්නත් ඔබ දුකහටගන්න හැ එ බනිික මත නම දු හට ගන්නේ බණනික නිසා ඔබ සිතුවිි ලත්තුත ද හටගන්නේ ඒන ලෝකයේ අනිත්්‍යවෙල යන නිසා නෙමේ දුකහටගන්නේ ලෝකේ අනිත්‍යවල යන එක නිසා නෙමේ දුකහටගන්නේ ඒ අර මගේ කියලා හිතාගෙන එක දැඩිවා අල්ලාගෙන ඉන්න තාකල් දුක හටගන්නවා එච්චරයි ල එ ලෝකස්වභාවේ මත දුකහටගන්නවා නිමි අවිද්‍යසාගත ඔබ තුළ සිතුවිලි ගලන තාකල් දුක හට ගන්නවා ඒනම් අපට තියනවා ලෝක වෙනස් කරන්නතු ඇතුළ වෙනකරගන්නක ෙනට සාකචා කරන්න පුළුව ඇයිදැ ලෝකයේ දැම් බනින එක මත දුක නෙමෙයි බනිනෝවනන් ය හැමවෙලාෝකොම බැන්නත් මට දු හටය ගන්නන්නේ මන් බනි මට් මහගත් ොත් දුක හටගන්න දුකාහටගන්නේ ඇහෙෙන මට්ටමේදී. එන අර ඇහෙන මට්ටමේ ඇහෙන මට්ටම කියන්නේමකදද ඇහෙන මට්ටම කියැනට ඉස්කන්දටික පහල වෙන එක ඇහෙන මේ ඇබිලලා ඇහෙන මට්ටම කියන්නේ ඉස්කන්දටික පහල වෙනක චක්කයි සෝත වි්ඥානයේ පහල වන විඥ්‍යානස්කන්දය පහල ඩන එක ඇහන මටම කිය හෙන මටමකක්දවෙන්නේ විං්ා රූපවේදන සංඥාංකාර විඥ්‍යාන කකල ස්කන්දරිික පහල ඩෝ නැ හෙන කන්දඩටික යතාපරිදි පවතින්නේ නැත්තං යතා පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් පිින්වත්නී අපට දුකක් නෑකයි ගව පංචුපා සංකිත්තේන පංචුපාදානක් කන්දාා දුක්කා ඒස්කන්දටික උපාදානී වෙන එක තමයි දුක උපාධාන වට නං ස්කන්දරික පහලවිින් ෝඕන න්දිරික පහල වෙන මටම දුක මකද මේ වෙලාව ට ඇහෙකොට සෝත විං්ායේ පහල විඥ්‍යානස්කන්ද දෙයක් පහලන එකමන් අඳුනගන්න බනින බව සංඥාස්කන්ධයක් පහල වෙනවා ඒට අනුව සිතු විලිගලන්න්න පටගන්නව සංස්කාරස්කන්දයක් පහල වෙනවා. ඒකට අනුව දුක වේදනාව හටගන්න වේදනාස්කන් දෙයක් පහල වෙන. ඒකට අනුව ඉතින් අර දුක හටගන්නකොට රූපයයක් රූප සිතට අනු රූපයක් බින්ඳි බිදියයනවා. මේ විදිියට අනුව පින්වත්්‍යර ඒ බෙලාවේ ස්කන්දටිකක් පහලවෙනක තමයි දුක. එනම් මතක තියාගන්න ලෝකයේ දුකනෑ ස්කන්ද ටික පහල වෙනක යි තුක මක ෝකේ දුකන ලෝක ද්වෙන වල්වට ද හට ුව. මෙතනින්දලා අපට දුක හට ගණ්ඩිපාය දැන් කවරු හරි අපි වෙනුවෙන්ම නොහරි අපි අක මැතිවිදි හැට හැසිරෙනවානම් අප අකමැති දෙයක් වෙනවානම් ිලා විදදුක හට ගන්ඩුවන අප දුකහටගන්න එන ෝකේ මත නමි දුකතියෙන්නේ ඒ ලෝකයේ අත්දැකීම මත තමාතුළ සිතුවෙලි අම්තාක් දුරට ගලනවාද ගලන තාකල් දුකති නවායි සිතුලිගලි නැවත්තුම ඇද කන සිතුලිගලි නැවත්වම දුකන. නොත්තරලදන් අපිද ෑම කාල මමුකෙල හෑම කනමටමට වට පස යක එහම තුලි නිරද ලනවා රයි දුකන තොට නෑන ආයිත් කල්පනා කරන ඒ කල්පනා කරනකොට අයත්දක. යි සිතු ග ගලනකො ද සිතුවි ගලන යිදන සිතුලි ගාලනවා ගල්න්නකොට දුකයි සිතුළි ගලන න ද ලෝක සිතුල ගාන කයිදගේ බුදුරජන දුකත්ක සිතුලි ගාලිකට දක හොන්දට මතේරනවා සිතුවලි ගලනනි ටිකන් අඩුරගන්න තමයි පෝට පන්සල්ලට හිම. පන්සලටම මනිසු කියන්නේ මේ අනේ මෙතැන් පැවිල්ලන්නකොට හරීම සනීපයි සැහැල්ලුයි මේ බෝධයට වාඩියවලයින්නකොට හරිම සහැල්ලුවක් දැනවා හම දුරුවන කීකේ මිනිසු කියන නේද ඒ අයි හෙම කියන්නේ එහම කියන්නේ සිතුවිලි ගාල්න කාඩුයි සිතුලි ගල්නි අන්නෙ දැන් ඔොිස් එක ඉන්නකොට මේ එකක පඇැතුවලින් සිල් ඇහස් හර කන රහා නාසේ හරහා දිව හරහා කය හරහා දම්මාරම නහර සිතුල ගල්ල ගලොට වගෙන් සිතු ල ගල් තුන්හ මහන්ස ගටත් දනයි තරන් න රූපේ වැඩකරන්න සිතරන් රූප හමලා වැඩර සිතුලි ගොඩාගොට ඇගට හර හන්සේ මේ වැඩ කරලා න මේ දෙක බුරු කටල නෑ නමුත් සිතුලල් ගොඩා ගලාග ගලාග ටේ ගටත් දැනවා මහ පරපතල දිර විඩාත් දැනවා සමමාරට මේ කයි ගොඩක් දරුවල න්න නත් පොලවා සිතු වේග ේගින් ගලන කොට සිතුල ේගින් වේගෙන් ගලන්න 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 දුයි. ඒ තුලි ලන්න ප ේට පන්සර ැවිල්ල ඉද ෝමල්ව වාඩවෙලේ ද වෙනවාගේ සිතුවිලි ගලන්නේය. එකන වෙන දායා රූපේන ටම තු සබ්දෑහන මටම තුළ අර්ගෙදරීද ය අන් ඕන පියන්න ඕන කන්න බොඩඕන වැඩ ොඩක් කරන්නඕන ඒවගේ අර සිතුවිලි ගලන්නන්නේ නෑ සිතුවිලි ගලන්න නැති නිසා දුක අඩුයි පන්සලේදේ. බයි ඕකම තවත් අු කරල පලන්න පුොල මට පුලන් කර බලන්න. හොම බෝමලුව වාඩියල ඉන්නකොට වෙනද වගේ අර රාගේයට අදාල මනසිකාරය පත්වන්ට පුළුවන්විදි රූප පය ෙත්නෑ සබ්දැහෙෙන්ෙත්නෑ ගඳ සුවඳ දැනෙත්න රබහස දැනෙත් නෑ හරිම සනිපයි ඉන්න අදැකි මොක්කොම් බොමසාන්තයි එන අත්තේම යාට ගියාට දඟලන්නන්නේෑ කෑකෝ ගන්නන්නේ හොක්ොම ශන්තයි පරිසරයක් බොෝමොහොඳයි දැසිතුලයාඩු ඉංගලන්න ඕමවාඩේ ලැස් දෙක පියාගත්තොත්. ඒම වාඩේ නස් දෙක පියාගතුත් තවත් සිතු විලි ගලනෙකාඩු. ත් අඩි දැන් රූපවත් පේන බධියවත් පේන්නේ බෝධින් වහන්සේත් පේන්නේ කවරුවත් කතා කරනෙ එකත් ඇහෙන ඒ මැස් දෙක පියාගෙන තමන්ගේම හුස්ම දිහා බලාගෙන හිටියුත් ආශවාස ප්‍රාශවාසේ දිහා බලාගෙන හිටියුත් සිතුවිල හොන්තටම ගලනෙකාඩුවයි ආවාස ප්‍රාශවාේ ගෙන විතක් සිත පවතින දැ සිතුවිලි මොුල්ත් ඉත තුළ ගලන්නන්නේ අතීත සංස්කාර ගලන්නෙත් නෑ ඒ ච්ේවා ඉටස්සල වෙච්චව මක්වත්න්නේ අයකු ආශවාස ප්‍රශවාසිදයාන ලාගෙනන්නේ උත්තටම සිතුවිලි ගලන එක අඩුව සිතුවිලි ගලන්නම අඩුවේ අඩුවෙන් ගලන්නේ. අඩුවෙන් හොදටම ගලන්නවා ඒක දෙදරේ භාාවනමය අදැකිීමක් විදින හොට ආශවාස ප්‍ර තුර යාආසාවාස පාශවාසය සබන්ධ සංවේදි තක්ubaපදිර. රයාට තේරෙනවා මං ඉස්සල් ආශවාස ප්‍රාශවාස ගත්තයක තරන් දිගාශවාස ප්‍රශවාසයයක්නම ඇම විලාම ගන්නේ. එකඒක ප්‍රමාණ්‍ය අආශවාස ප්‍රශවාසර ැලි තියනවා. ඔය විදිට මාස්වාස ප්‍රශවාසේ දිහාම බලාගෙනන්නකොට හොන්තට සිතුවිල ගලන්නන්නේ සිතුල ලන්න නැතික නිසා ආවාදයක් හිතවපතිනවා ඒක බද්ද කලනේනි සිතුවිලි ගලන් නැතිකමින් හිතාආවාදයක් උපදදිනෝ. කරලා බලන්න්නකොගිම් ඒකම මේ මාස ගලන් හිම් බවන කරන්න ඔන්නන්නේ. තුවිලි ගලනික ොඳටම අඩුනාට පස්සේ සිතුවිලි ගලනික අඩුකම නිසා හිතතුළ ආසාවාධයක් හටගන්නවා හරිම මදුර ආශවාධයක්ේක ඒකාර එක දැනුනට පස්තේරනවා මේ මොකද අමමුතු ප්‍රීතියක් හිතය උපදරවා ඒ සිතුවිලි නොගැලීමින් ඇතිවෙන ප්‍රීතියක්කක. එක සිතුවිලි මොකක්වත් ගලන්නේ දැන් රාගදේ සමහ මොකක්වත් ඉතට ගලන්නේ සිතුවිලි ගලන්න නැතියක නිසා හරයිම සනීප ආසාධයක් ඇතිව එක ඒගත් එක්ක සීතල වෙලා ගිහින්. ක හරි බෝධමත් ජනක බවක් නිකක් ඇඟ ඔක්ොම කං හරිම සනීපයි නිකම් පුළම් ගොඩක්ොඩට ඩියලයිවාගේ හරිම සනීපයක් දැනවා. ඒ සනීපේ දැන මොක්වලන්නේ දක් ඔට හිතේ මහලන් ස වානවද දන්න කියලාවගේ හිතන්නක් පුලුව. ඒම කැනම සිතුලි ගලනික අඩුවවෙලා අඩුවේලා දුව සිතුල වෙද වගේ ගලඩමන වැඩනෑ දැ ොක් සමටමක කියවලට බරපතල නිදකට වනත් වැටන්න පුළුවන් අර සිතුල අඩුවම්ම ගල නිසා සතම උන්තර හිදුවන තියාගන්නඩුව. ඒමරයි බාවට වාඩි නාා පස පත් දෙකහමමාරික් දිගට නින්දට වැටන එක යාගේ අදක්‍ මක්වත් මිච ල හොද ද ය ච ාවනල න ොරු න් ච ෙප සිතුලි ගල්ලි අඩුනම එහම තමයි හිතේ ාාවේ තු ගල් කොන්ට නට පස ැබුර දට න ට ල හු හො හ හොදය. තල ෝගීතත් මොකද මේ ක්‍රම හුරල තිබත් මේ බනාගනින්න පුුවන් ල්ල ද ල්ල මන්න මනිස්සු මේකටක කරු කරල බැලුවට පස උන්ත් සනීප නිදකට පැය තුනකට විතර වැටන්න පුළුව ඕනද මේ අපේ ක්‍රම හරි සාර්ථක ක්‍රම එක දිගට පැයත් තුනක් විතර ඕන ඉදගඩ පුලුව සමාරයකනට මට නින්ද යන්න හෙම කියලක නො නිද ඒ නිින්ද යන්න කියන එක මත අරාථීත සංස්කාර නනාගතංකාරය අනු හිත වැඩකරනවා වැඩිය එකයි සමාරයට මේ දර හිත ියහා බලාගෙන සිතුලි ගලනික අඩු වෙලා උත්තර ගොර ොරෝ නිදිදගන්න පුලුවන්. ඔන්න මේ සමාරයි නින්දට වැ නින්දට දි නින්ද අන්නෙමනති සහර රපතල රජී තත්වයන් තියන කෙනෙකුට මේ ක්‍රමේටික කරලා බලන්න පුළුවන් එයායට ත්ත සනීහිට නිදිය ගන්න පුුවන්.ඇතකට සිතුවිලි ගලන්නෙමන අඩුයි ගලනවා ගලන්නෙම නෑ නමෙයි පොඩ්ඩක් සිතුවිලි ගලනවා. එකනි අරශවාස පාශසෙනන සීහ පවතිනනින් සිතුවිලි ගන්නන වෙන දවගේ අර ඇස කණනාසේ දිවා යවා හරහා වෙන දවගේ අර සිතුවිලි ගලන්න ඔහොම ගලන්නම නැතු ඉන්නකොට ප්‍රබෝධයක් දැනවා නද හිතටත් හරි සනීපයක් දැනවා දවසද්ධක අණනික කල බලන්නකු මේ ෙතරේ නොටි ප්‍රයෝගිකොත් තම තමන්ට මේ හිතේ ස්වභාවේ තේරුම්ගන්න ක්‍රමමයෝ. එතකොට දැන් ඔන්න වෙන දවගේ නෙමේ හිතට දැන් සිතුවිලි බොහෝම අඩුවෙන් ගලන්නේ. එහෙම සිතුවිි ගලනි එක අඩුුවලා අඩුවවෙලා අඩුවෙලා ෝම ශන්ත නික මේ තමන්ටම තේරෙන්නෑ කොහේ වාඩිවෙල අයිනවාද කියලාත් තේරෙන්නේ අරම සනීපත්දැකීමක්තියන්නේ සිතුවිල් ගල නැතිකට පොත් සිතුවිලිවලට අනුව මේ රූපේ වැඩ කරන්නේ සිතට අනුව නිරූපේ වැඩ කරන්නේ චිත සමුදයා රූප සමුදයෝ කියලකිවකින් සිතට අනු රූපය වැඩ කරන්නේ සිතේ සිතුවිලට හට ගන්න විදිට අනු රූපේ වෙනස්සෙනවා සිතේ විද හැගේ තේ විද හැගිම්ලට අනු රප කොච්ච වෙනස්සනවාද සරේ හෝන ක්‍රාකාරිත ගුණතනන් වෙනස්සෙනවාද සිතට අනුව. එක පාරම බයවුනොත්තේම බය ඇයිවාමාව බයකරය කියලහන්න එපා අරහිතේ බය ඇතිවෙච්ච, නිසාම තමයි රුදුර සසරණ වේගහෙම වේගවත් වෙලා තියෙන්නේ. අර්ත ස්න්ධන වේගේ වැඩි වෙලා තියෙන්නේ සමට හද ාදෙක්න ඇවල මැර්ඩ වනත් බැරින ඇයි රූපේ ච වෙනස් කක කරන්නඩපුලුවන් ඇතු වවිලට මේ ලෝකය මවාගන හදාගන ලෝකයේ මවා පෙන්නගෙනන හිතින් පින්වත්න්නේ. සිත සංසුම්නං සිත සංවරයින්න ලෝකයම සංවරයි. ලෝකයේම කෙලෙස් හැදින්නම නෑ තමන්ගේ ලෝක කෙස් හැදින්නීමම නැදැ දියට බලාගනිඉන්න කොට දැවි කොන්ද අමාරු තිබන නියෝ වැටහින්නේ ඇගේ පති අමාරුව තිබන නොෝවැට හින්නේ මොකක්කොත්වැට හින්නේ. හරිම සනීපා හිතට ඇඟටත්තේනවා මොකක්දූ ඇගේ තින නිකන් සැල්ලුවක් නිම් පුළු ොක්කඩ ඩු ලයින්න නවගේ හරිරිින්ම සනීපකමක් තියන ඇඟට ඉතිර කොන්ද අමාරු අතේපයි අමාරු මම්ම කොහටද හේත්තුවලෙ මොකක්කොවට හින්නේ ඇ අ සිතුලි ගල විියට ඇස් දෙෙ පියාගෙන හිටියුත්තම යොකො වැටෙන්නේ මොකොත් ටහෙන්නේ. ඒත පස්ස එක පාරම දැන් සිතුවිලි ගලන්නෙ නැති නිසා දැම් සිතුලි මොකොත් ගලන්නන්නේ එක පාරම නිකං නිකං දැම් බලන්නක දැ මේ වෙලා වනත් කොච්චට සංසුන්ද. ඇයි මේ වෙලාවේ ඔබට සිතුලි ගලන්නේ ධරමයට අනු ධර්ම විතර්ක විචාර විතරයි හිතේ ටක් වැඩ කරන්න රගයක් නෑ දේශයක්ත් නෑ මෝහයයක් නෑ බද්ධ වෛරේ ආරුවම මොකුත් කෙස් ඇත්තින. ස මේ වෙලාක්කුණන අපට නිික දිමත ති වුණත් වැඩි ඉන්න පුලුවන් එක හැටියේ ඒ යාගේ ප්‍රශ්නයක් නවෙේ ඒ සිතුල ගලනි අඩුවේලාඩුවවෙලා ඇසිතුල ගැලීමි අඩුම නිසා ඇතිවන තරා දිකක් දැකීමක්ක ඒක හෙමත් දැකීමක් දැන් ඔය විදියට මේ හිත වඩාගෙන ගිහින් ඔ ඊට පස්සෙ පින්නත් නී දැන් අර ඇගත් නිකන් සනීපයි වගේන ඇඟටත් තරිය සනීපයක් දැනෙනවා එතුට ඇගේ සනීපයක් දැනුන්නට එක පාරම පින්නත්නී නිකම්ම දැන් ඔබ ඔබ ඇස්සරින්ඩ ඕන්න. සරිි නැතුවම පින්වත්න මේ ඔබට පුළුවන් නිකං ඊයේ කාපු කෑම ගැන කල්පනා කරලා බලන්න ඇස් දෙක පියාගෙන ඊයේ කාපු කෑම ගැන දැංවෝක බලන කල්පනා කරලා ඒ මොනවාද දවල්ට කෑවේ එට පස්සේ කවුද කෑමික මට හදල දුන්නේ එතකොට කෑම කනවෙලාේ කවුද හිටියේ ඕෝම කල්පනා කරනට ආත් සිතුවිලි ගලන්න්න පටන්ගන්න එත්තකොටාර ඇගේ තිබ්බ සනීපකම එහෙම කඩාවටන නිකං සිතුවිලි වේගෙන් නිකං වතුර කරාමයක් කැරියගේ වේගෙන් වේගෙන් සිතුලි ලා පුලින්ති බහරි ප්‍රාසර ගතා ංල තුල ඇ ගේත්ත නස්කමාර නිකම් රත් ිකන් එඟට දැනින්න්නටන්ගන්න ඔන්නො විදිට බලගොට තේෙනවා ලෝකේ වනහි සිතුවිලි ගැලීමම දුකක් බව. ඇසහරහා සිතුවිලි ගලන්නෙම නැත්තං රාගදේ මොහෝ උපදිින් එම නැත්න. උප දින්නන්නේම නැති මට්ටම තමයි බුදුරජණන් වහන්සේගේ ශ්‍රාවකයගේ අවබෝධය කියලා කියන්නේ එතකොට දැම්මේ ස්වභාවෙන් අපිට සිතුල ගල නති මට්ම නින්දට වැටු හමගේනී එතවන අපි දැම්ම උත්සාහ කරන්නේ මේ ලෝක රූප දකින මට්ට දිව සිතුවිලි ගලනික නවත්තල දානවා අනෝක තමා රහත්තේ කියන්නේ. රූප පේන මට්ටම වෙන දවගේම තියනවා. එකඇමී ස්කන්ද ටික ස්කන්ද ටික පවතිනවා ස්කන්ද ටික පවතිද්දී අර සිතුවිලි ගැරීමේ ගතියාත් තැරලදානො ස්කන්දික වෙනද වගේ තියනවා තැන් ස්කන්ද ටික වෙන වගේ තියනවා ස්කන්ද ටික තිබට වේ ස්කන්ද ටි අරම්භයා වෙනදාන වෙන වගේ තියනවා ස්කන්ද ටික ස්කන්දටික පහල ෙනවා ය රපය මටම තිනවා බ්දැහන මට්ම තිනවා ගදඳ සූද දෙන මටම තියවා රස්දන මටම තියෙනවා ඒ මට්ටමදී සිතුවිලි ගලන්න්න දෙන්නේ න ඕ එකන ස්කන්ද ටික පව තිනවා සිතුලි ගැලීම නව තිනවා ඔන්න ඕකට නිවන කියනවා ස්කන්ද ටික වෙනද වගේම තියෙනවා ඕකට නිවන කියනු ඊට පස්ස අර සිතුවිලි ගැලීම මත පදම්ච රාධදේශ මෝහයන් පදනම් කර ගත ගතිය ඇතුළි තියෙනවා ස්කන්ද ටික කඩා වැටෙනවා ඕකට මරණය කියනු මොකද මරණය කියන්නේ ගතිය තියෙනවා ස්කන්ද ටික වැටෙනවා එකට මරණය ස්කන්දටික තියෙනවා ගතියනෑඒට නිර්වාණය කියනෝ ඔන්නෝකර තමයි නිවන කිය ස්කන්දටික තියෙනවා රාගදේශ මෝහ හැදෙන ගතියන අන්නේ ගතිය නැතිවෙන මට්ටමට අපේ ප්‍රඥාව දියුණු කරග්ඩ ඕන ඒ මට්ටමට අපි ප්‍රඥාව දියුණු කරගත්තොත් පින්වත්නී ඒ මට්ටමට දියුණු වෙනවනං එකො ඔබ හැම දාම දැගන්න ඕන ස්කඳ ටික දුකක් කිය කන්දටින්ටි පහල වනොත් දුක ස්කන්දටි පහල වෙන මට්ටම දුකයි ස්කන්දටිරභයක් කෙ සදාගන්න එක දුක හැදෙන මට්ටමයි අනාගතෙට දුක හදනෝ අනාගතෙර දුක හදනෝ අනාගතර මේ වෙලාේ තමයි දුක හැදන්නේ මත්ත එෙහි දුක සකස් කරමින් තමයි අප හැමදාමී නි එකකයි මේ බණහන හෝරාවක් මෙච්චර වටින්නේ ඇයි මත්තේ දුක හැදෙන්න්නෑ මේ වෙලාව තුළ නිවැරදි බුද්ධ වචනය චතුරාට සත්‍යය ධර්මය අහගෙන ඉටියොත් ඒය අහගනඉන්න හෝරාව ඇතුළේ ඒ එකමි බනක් කියනික පවා මිචර වටින්නේ. ඒ කාලේ ඇතුළේ ස්කන්ද දුක අනාගතයට මෝරන්නේ. හැම දාමත් මෝරණ විදියට වැඩ කරලාතිය. ම දාම අනාගතේ දුක හැදෙන මට්ටමට තමයි අපේ වැඩපිළි ලතිවෙලා තියෙනෙ හැබැයි මත්තෙහි දුක හැදෙන් නැති විදියට අපේ ඇතුලාන්තේ වෙනස්සලා තියෙනවා ඇතුලාන්තේ විශසාාල වෙනස්කමකට පත්වෙලා තියෙනවායි තින්ඒ වෙනස්කම පදනම් කරගන පින්නත්න අර් ගති අයින් වෙලා ගිහින්තියෙනවා ඒ ගති අයිංඋුණොත්හෙම අවබෝධය අමාන්‍යවන කියල කියන්නේ ඔන්නෝකට එතෝට දැම් ුදුරජාණන් වහන්සේ වදාල විදියට අපේ චින්තන රටා අපි ටිකෙන්ටික ටිකෙන්ටික හදාගණඩ ඕන පන්නත්ී ොද මේ ඒමනන්ගේ ගති අයිංකර ගණඩං අපි මොකක්ද කරන්න ඕන අපි කරන්න ඕන පින්නත්නී ලෝකය දකිනකොට ඒ දකිනදේ අනුව අපේ හිත පවත්තන්ඩ ගියුත් සිතුවිලි ගලනො දකින දේ අනුව මොකද දකිනද අරආත්ම දෘෂ්ටියීෙන් දකින දේ තෙත්වනොත් සිතුවිලි ගලනෝ ප්‍රශ්නය ආත්ම දෘෂ්ටිය අයිංකර ගන්න එක දකිනදේ අරභයා ආත්ම දෘෂ්ටිය අනුව අපේ හිත පැවතුනොත් දුක ගනෝ නවතින්න ඕකේ එක අනිත්ක තමයි හිතනදේ අරම්භයා හිතන ද අරභයා ඔන්න ඔච්චරයි ලෝකෙ හදා ගනතයන දකිනද ඇහිනදේ දැනනදේ අරභයා ඇහීම් දැකීම් දැනීම ලොකෙ තියන්නේෙ එකක් හු ක කියමක දැක් ෙක දැනු කියන නාසේක ද ුද දැනවා දවට ස්ස දෙන්නවා යිට පහස ඔච්චර ඔයා දකම්ටි ඇහෙන දේ අරභයා දකින දේ අරම්භයා ඔබට දැනෙන දේ අරභයා පින්වත්නී ඔබේ සිත කෙලෙස් සහිතව විසිරුුණුත් කෙලෙස් සහිතව විසිරුුණොත් පින්වත්නී අන්න එතන ගතිය හිටිනවා ගතිය හිටිනවා ඒ වගේම තමයි පින්වත්න සිතන දේ අරභයා අනි පැතර බැලුහම් සිතන දේ අරම්භයා එකන ඔබේ අදැකීම් පරාසේ තුළ ගති හදන්නෙ නතු ඉන්දෝ දකිනදේ අරභයා සිතුවිලි රාගදේ සමෝහෝ හැෙන් ඇතිමට්ටමට ඉන්ඩෝන දකිනදේ අහනදේ දැනෙන දේ අරමයා දකිනදේ අහනදේ දැනනදේ අරභයා රාගදේශයන් ඇතිවෙන් ඇතිවිදියට ඔබේ හිත පවත් අන්ඩෝන එතකොට පින්වටටී නැවත දුක හැත්ෙ දුක හැදෙන් නතිමට ඔබ නිවෙනවා ඔබවනි වඩ පටන් ගන්නවා ඒවාගේම තමයි අපේ හිත අනිප පත්තට තෝක හොම කල්පනා කරන ොමකක්ද අනිත් පැත්තර කල්පනා කරනවා සිතන දේ අරභයා අපට හිතනේ වතිය නවානි හිතන දේ අරම්භයා පන්න අත්නී ඒවාක් සිහි කරනකොට ඒවා යථාර්ථයක් විදිට අපේ හිත පිළිගන්නවා අ ටිවග දයා බල අඩ නොකිව හිතන දේ අරභයා ලෝකයේ යතාාර්ථයක්ද නෝකෙලට සිතුවිලි පදනම් කරන ලකයට බි බලකමක්ති නොි අර මුලින්ම කිවේයා හිතල බලල නිමී හිතල බලනො අ නිමි බලනෙදේ අරභයා කෙේ සදාගන්නකමත්තියෙන ඇසයිඉදිරයට රූපේ පේන මට්ටම හම ආත්ම දෘෂ්ටියය පදනම් කරගන රූපය සම්බන්ධ පිදින කමත්තියෙන එය ුවමනාවෙන් රූප බල නිමි වමනාවෙන් රූපවල්ල උපමනාවෙන් සබ්ද හල නෙමි එතකොට එයාට ඇහෙන මට්ටම තුළ කෙ සදාගන්න මටමතියෙන රාගදේස හැදෙන මට්ටමත්තියෙනවා ඒක අයිං කරගන්නත් ඕන අනික් පැත්තට පින්නත්ති සිතන දේ ආරම්භයා අපිට හිතෙන කමක්තියනෝනි සිතන දේ අනුව අපි අර නාමධර්මටිකක් හටගන්න හි හිතේ නාමධර්මය භෞතිකනෑ. ඒ නාමධර්ම අරමයා ඒවා කල්පනා කරන ගොට ඒ සිහිකරන ගොට ඒ හිතනකොට පින්වර් ඒවා ඇත්ත වසේම හිත පිළි අරගෙන ඒක ආය එලී ලෝකෙන් හොයන්ඩ හිතෙන කමක්තියනවා. එලි ලෝකෙන් හොයන් හිතන කක් තියන උන්න ඕකත් අංකර ඔන්න යිද විතරයි අංකරණන්නඩ. මකදද සිතන දේ අරම්භයා ලෝකයේ ඇතිවසයෙන් පිළිගන්නකමක් මේ හිතේම තියෙනවා. හිතෙන දේ අරම්භයා ඒ හිතින්ම පිළිගන්නකම. එකන ලෝ ඔබගේ සිත ඔබගේම සිතේ අල්ලගන්නවා. අල්ලගන්න කෝමද එබඳු ලෝකයක් ඇත කියලා. ඒවා එම ලෝකයක් ඇත කියලා හිතාගෙන ලෝකේ නිමිති හොයාගෙන යනවා. ඔන්න ඕකත් අයින්කරලදා ණ්ඩුවන පෙනින දේ අරම්බයා, ඒ පෙනෙන දේ අනුව පවතින කොට හිත ඒවා පත්දනම් කරගන රාගදය සාධනක නවත්තල දාඩුවන් පෙනෙන මට්ටම ප්‍රශ්න නෑ පෙන මටම හෙන ටම දැනෙන ටම ප්‍රශ්ණ නැයි ප්‍රශ්ණ නැත්තේ එපදු නහම ජීවිතන්ද්‍ර රප බින්ඳ ටලලා නත්තම් පේන ටම කාටවත්වත්න්න බෑ දෙැමි පේ ජීවතන්ද රෝපය අපේ බිඳ ටලන තව මටලනන එන්සාපිට පේනවා මොකොද මැරුණාවගේ එකක් නෙම අරහත්වය කියන්නේ නිකන් නිවන් දකිනවා කියන්නේ මලාගේ කක්හීමම නෙමී නිවන්දකිවා නිවන්දකින කියෙන මැරුණාවගේ එකක්නම ඒ එකන අපිකිවේ ලක වචන ගත්තිනක කල මීට ඉස්සල්ලා අපිදශනාවක දෙකමින් ළඟදිිම දේශනාවකදකිවවා නිරෝධ සඥාවයි සංඥා නිරෝධය කියලා වචන ගත්තියනවා කියල ධර්මී. නිරෝධ සංඥාව කෙක් කුත්තින සඥා නිරෝධී කෙ කුත්තියවා. ඒ පේෙන මට්ටමට යන්න රූප බලන්න්නමන ඇරප බැලුවම කෙස් තිනවා අනි මන්න්නන් රූප බලන්ට යන්න කියෙලා රප ලනික නවත්තල දානවා. ඒක කරන්න එ පා ඒ ම හනන්න හම මට න්තියන ංගේක ය පඩ පත්ට හ න ප ම ැන ට ම දැන ට නවත්න් මක ජීත ර ට න ඔයක හැමදාම කරන්න බෑනි කවදාවත් ද ම රප ල නඇතු න්වා කියල කැලෙකටල හැමද මීන් බෑන තුරේ ජීවිතෙන මිනි. එතකොට දැන් රූප පේන මට්ටමට අපි අභියෝග කරන්නේ ඇහෙන මට්ටමට අභියෝග කරන්නේ. අභියෝ කරන්නමකක්ද ඔන්න ඕක තමයි ඔයේ අපිිය අහෙන ට්ටමත් එක්ේ හැප්පිලා හෙන මට්ටමයින් ඇති මට්ටමට අපේ හිත හදාගන්න හදනවා. ඒකාලෙම ඉද්‍ර ාව කියලක පාරිසරික කියල කෙනනක ඉද්‍ර භාව ගෙනන ගන් විදිය කියනවා යිකල්ලො ඉන්ද්‍රී භාව ගැන කියනවා බුදුරජාන්සගේ තරහ කියනවා මේ අපි මේ දවසල ඉද්‍රී බාවක් කරනවා මකක්ද යාල කරන ඉද්‍රී භාවනාව කියලා අපගේ බුදුරජාණන් වහන්සේ අගෙන් අනෝ. එත බුදුරජණන් වහන්සේවා වහන්සට කියනවා ඒය. අපි මේ දවසල ඉද්‍රිය භාවනාව කැනම අපිට උගන්නනවා මේ පුළුවන් තරම් මේ දවස්සල මේ රාගේ ඇතිවෙන රූප බලන් නැතුවයින්ද කිය. ේ ඇතිවෙන රූපවල නැතුව ඉන්න කියෙ උගන්නවා. එනිස අපි ගොඩා කරෝප දකිින් නැති මට්ටමින් හිත පවත්වන්න උත්සහ කරනවා. සබ්දෑහෙන්නේ නැ මට්ටමින් ඉඩ උත්සාහ කරනවා ගොඩාක් ශබ්ද බද්ද නැති වනාන්තරේ ගැම්බුරු වනාන්තරේ සමහර මිනිස්සුවත් ඇසුරු කරන්න නැති. සමහර වනන්තරවල සත්වත් ඒ වනේ ඇසුරුකන්න ැති ටමින් ගැම්බුරු කැෑවලර ගිහි. අපි අපේ හිත වඩන්න උත්සාහරන කියලා බුදුරජනසරු වදාලා. මකල ගොල ගොල කියන්නේ පේ ඇති මටම ඇහිෙන් නැති මට්මක් තුළ මයි සැබෑ ඉන්ද්‍රිය භාවනාව තියන්නේ කිය වදාලෙ පැහැදිලිේ ඇතර බදුරජාණන් වහන්සේ වදාල මේ ඕක ඉද්‍රිය භාවනාවනං එකන පේන මට්ටම අයිංකරගන්නක් ඉද්‍රිය භාවනාව නං අන්දේ ඔන්ට හොන්තට ඉන්ද්‍රිය භාවන වැඩන ඇතිකිනවා අන්දේ ට හොන්තට ඉන්ද්‍රිය භාව වැඩන ොද ගොල දාවත් ූප දෙකන දකින මට්ටම වෙන්න නි ඒන අආසේ නතු ඉපතු න ති්‍ය පිරුව පා්ඩුව. හෙන්නතු අද ගොල බිහිරි විදිහයට ිපදුණු තමයා පිරවා පාන්නුමොද දකලත්න හලත්නයට දැල්ල තෙකුත් එතු ොඩ පිරවා පානු මොක දඔය ොයාලා කියනක ඉද්‍ර භාවනාවනක් දෙතර ඕ ඔන්න ඔය වගේ එකක් තමයි පිවත්ම සඥා නිරෝධය කියලා සංයාටික නිරුද්ධ කරලා ඉද බලනවා රූප සඥා සබ්ද සඥා ගන්ධ සඥා රස සංඥා පොට්ට අබ සඥා දම්ම සඥා කියන සඥාගලන්න ඇති විදිර හිත පවත්වන්න හදනවා සංඥා කලනික නම ප්‍රශ්නී සංඥා උපාධනී වෙන එකයි ප්‍රශ්නී රූප සඥ්‍යාව පහල වෙනකොට රූප සඥාව පහල වෙන මට්ටම අඳන ගණ්ඩ බැරිවෙන එකයි ප්‍රශ්නය. ඒ අඳුනගණ්ඩ බැරුව ඒ රූප සංඥාව පහල වෙන මට්ටමත් එක්ක පැට ලිලා කෙලෙක් සදාගන්න එකයි ප්‍රශ්නය. ර පේන මටම දක පිහන හොර තේරු ගන්නුව දැ රූප පේ මට මඳුර ගන්න ො ද රප පේ ට මදරු ගඩ ැයන් දර කර න මට හොට රප දක් මඳර ගන්න ුව ම දරක් දන්නවා අම දන්නවා තාත් දන්නවා මොකද මට මගේ ඇස් දෙක විශවාසයි කියෙලමිනිසු කියන්නේ ඇස් දෙක විශවාස කරන්නඩි පා ඇස් දෙක විශ්වාසක කරන්න විශවාසක කරන්න සසාර පැනවෙන්නේ. තමන්ගේ දියුණු ප්‍රඥාව විශවාස කරන්න. ඥාව ලෝකයේ බලන්න්න ප්‍රඥ්ඥාවෙන් ලෝකෙ විමසන්න ප්‍රචඥාවෙන් ලෝකෙක් කියවන්න එදට තමයි අප එන්න ඕන එතකොට දැන් කෙනෙක් කියන පුළ දැන්මං මෙතනම කිව්වා ඇසේ දකින මට්ටමා දුන ගන්න කියලා දකින මට්ටමා දුන ගන්නවා කියලා කියන්නේ මේ රූප පේන මට්ටමේදී බරූපේන මට්ටම කියන්නේ මොකක්ද කියනෙ එකඳන ගන්න එකැ රූපේන මට්ටම කියන්නේ මොකද රෝ කෙනෙක් කියන්න පුළුව නෑ අපියෝ අපි අහින් හැයිදිරයටට එන ම අඳුරනවානය කියල කියන්න පුුව ඒක නෙම මේේ කියන්නේ ඇ පේන මට්ටමී තුළ සම්මක කරත් ලෝක න අපි අඳරුගන්නද පේන මට්ටම අපි සම්මදකරගත්ය ගත්ව නවාන මගේ දරවා කියලා මගේ අම්ම මගේ ෙදර මගේ කාරයක මගේඩම මගේ කුම්පුුර මගේ මගේ කියලා අපි සම්මත කර ගත්තයකත්තින ඒක දැනටත් අපි දන්නවාන එක අපි දැනරත්තිවා එනමී ඇසේ පේන මට්ටමඳදුන ගන්නවා කියලා කියන්නේ සම්මතය වටහගන්නවා කියනක් නෙමී සම්මතයේ වැටහීම දැනටත් අපට තියෙනවා ඇස ඉදිරියට මේ දරුවා කියනෙ කියන වැටහීමමත් තියෙනවා මේ අහවලා කියෙනගෙන වැටහීමත් සම්මතය වැටහීම දැනටත් තියෙනවා නවත් සම්මතය කියන්නේ ලෝකෙන් ඇතුලි මට්ටමක් අපි කතා කරන්න ලෝකෝත්තර මට්ටම කොහොමද මේ ලෝකින් එතර වෙන්න කියලා එතර වෙන මටමට ඇහෙක් හැ කොහොමද අඳුන ගන්න ඇස හර අඳුනගන්න කොහොමද ඇසහර අඳුනගන්න මෙන්න මේහි විදියටයි ඇසහර දුනගන්න පිින්වත්නී මේ පේන මට්ටම එනකොටම යා දැනගන්නවා. සඥ්ඥාාවලි මුලාවට පත්තිෙන් නැති විදිටයි සංඥාවයා දකින්. සං්ඥා විපල්ලාසවොල්ටහු වෙන්න. රූප සංඥාව ගන්නවානි මගේ දරුවා කියලා. මගේ අම්මා මගේ තාත්තා කියල ගන්නවානි සංඥාව. මගේ බිරිිඳ කියල සඥාව ඒ සංඥාව ගන්නේ නෑ. එයා ඇසේ ඇස පේන මට්ට මදුර ගන්නමකද පේන මට්ටම කියන්නේ. පේන මට්ටම කියලා කියන්නේ. වර්ණ සටහන ඇස මත පතිත වෙන පේන මට්ටම කියන්න. එකන පේන මට්ටමී පරමාර්ත වසෙන් වෙන්නමකක්ද චක්කුප ප්‍රසාදය මත වර්ණ සටහනක් වදිනක චරයිවෙන්නේ පේන මටමි. රූපය අඳරහඳ බෑහින්. ඇස මත වෙන්නේ ඇස එකමකු ඇස විශ්වාස කරන්න දෙපා කියලා ඇස මත වෙන්නේ වර්ණ සටහන චක්කුප ප්‍රසාධේ මත පතිත වෙනක විතරයි වෙන්නේ එතකොට ඒ ඔස්සේ තමා තුළ සංඥා පහළ වෙලා ඒ සංඥා උපදානය වෙනව සංඥාව පහල මගේ දරුවා කියලා මගේ අම්ම කියලා මගේ තාත්ත කියලා නමුත් වෙලා තියෙනෙ වර්ණ සටහන චක්කුප ප්‍රසාධී මත පතිතවීමක් විතරයි එත ඒක යාට අඳුර ගණ්ඩ බෑ ඒක එයාට තේරුම් ගණඩ බෑ එක ට අවබෝධ කරගන්න බෑ ඉති ඒක අත් තේරුම්ගණ්ඩ අවබෝධ කරගන්න හඳු ගණඩ ැරි වෙච්ච නිසා හැම දාමත් ලෝකය අරබුදයක් හැමදාම අර්බුදයක් එමක මට්ටම තුළ යායට යථාර්ථවාදී අවබෝධයක් නෑ යථාර්ථවාදී හඳුනා ගැනීමක් නෑ එතු පේන ට මේ මොකක්ද වෙන්න කළ යට තරෙන් න මේ කතාව එතුර මේ කතා පීතා හොඳින් තරු ගණ්ඩුව තු මේ කතාව ඉතාම හොඳින් පලල් අවබෝධයකින් ත සම්මතය අිබවා පරමාර්ථයකින් පරමාර්තය මොකක්ද. පේන මට්ටම තුළ දරුවා කියනක පරමාර්තය නෙමෙයි. පේන මට්ටමේ දරවා කියෙ න පේන මට්ට මේේ විච්ච පරමාර්තය තමයි අවසාන අරථය තමයි ඇස මත වර්ණ සටහන පතිත වෙනවා චක්කු ප්‍රසාද මත. අන්නේ ඒ ඇසේ උන්න ඕක දැක්කොත්තයෙම. මම්ම මේ තණහාකරාට මම්ම රාගයක් කදාගත්තට ම. ඇලුනට මම්මි ගැටීමක් කදා ගත්තට ඇත්තරම සතති වශයෙන්ුණ මේ වර්ණ සටහන මත චක්කුප ප්‍රධද මත පතිත වෙලා හටගන නිරුද්ධවී යන නිකන් රූප මාත්‍රයක් රූප මාත්‍රයක් වර්ණ සටහනක් චක්කෝ ප්‍රසාධේ මත පතිත වෙනක නීද ඒයි වර්ණ සටහට වෙනස් කළත්. වෙනස් කලාත් ඒ හැඟම් උොපදන්නේ. ඔය හැඩේ වෙනස් කළත් උපදින්නේ. නිකන් වෙන කට පසේ පට හැ පද නැින්න. ඒැනමේ එලිය ලක පොඩ්ඩක් වෙනස් කළත් අපිට හැඟී මපදින්න. බැංහොදට බලන්න අපි මොකක් කරරි දේකට වටිනාකම දුන්නට ඒ කෑලි කෑලිවල්ට කඩලා කෑලි කෑලිවල්ට් ගලවලා ඒ පොඩ්ඩක්වත් වෙනස් කරන්නතු ඔබේ දෝතට දුන්නත් ඔබට ච්චර වටිකක් කිටින්න. බොඩ්ඩක් එකන මේ සතරමහදාාතු අවකාශධාතුය වෙනස් කළත් ඔබටඒ වටිනාකම හිටින්නේ ඒනම් ඔබ හැමදාමත් වටිනාකම දීලතියන්නේ සංකතයකට සකස් ශෙච්ච ලෝකයකට මෙ මේකයි අපි අවබෝධ කරගන්න ඕන්න ඔබ සකස් කරගත්ත ලෝකයකට ඒ ලෝකයේ විදිා ඔබ බලන විදිානුව ඔබ තුළ කෙලෙස් හට ගන්නවා. එතකොට මේ නිරෝධ සංඥාව කියල කියන්නේ සංඥා නිරෝධය කියල කියන්නේ අප මට ඔයගේ හැගී මුපද නඕන මනං ඔයි පැත්තියන්නේ ඒ යනඒ එක නවත්තලදානො ඔයමගේ රූප නිසා මට ම මෙහෙ හැඟීම් උප දෙරවන මගේ රප ලන්නටව එක හලදානෝ ඒක අපි කරන්න අපි කරන්නේ පේන මට්ටම තුළ යථාර්ථය අඳන ගන පේන මට්ටම තුළ කෙලෙස් සදා ගන්න තු ඉන්නෙ එකද අපි ඒ කරකිර නිරෝධ සඥාව කියලා සංඥාව නිරුද්ධ කරන්නේ සංඥාවල කෙලෙස්ටි නිුද්ධ කරලලාදාන සඥාව කෙස්ටි නිුද් කරලදාන එතට සංඥා නිරෝධය කියල කියක මැරිච්ච වගේ ස්වභාවයක් නිරෝධ සංඥාව කියල කියන්නේ හොත්තට ඇස්පේන මට්ටමි කෙලෙස් සදාගන්න නැති මට්ටමක් ඉතින් ඔන්න ඔය මට්ටමට අපි අපේ ජීවිතය තුළ දකි ඕන අපි දකිින් ඕන මොකක්ද අපි දකිින් ඕන තමාතුළ චිත්ත චෛතසික ධර්මටිකක් ඇතිවෙලා නැතිවෙල යනවා කියලා හේතු පල දහම ඔස්සේ විමසල බලන්ටයිති එන මේ පටිච්ච සමුපාදය නැති තැනක මේ අවබෝධය හිටින්නේ. සම්පාද දන්නත්ත මේ අවබෝධය හිටින්නේ එහමනම් අපි අන්න එතනදී අපි කාරණ කීපයක් ගැන සංවේදි වෙන්ඩුවෝන් කාරණ කීපයක් ගැන සංවේද එක පලවිනි එක තමයි පින්වත්නී ලෝකය සුභ වසයෙන් අහුවෙන එක නවත්තලදා ණ්ඩුවඩ ඉලක්ක ගතව සංඛයා වශයෙන් කරන්්ඩෝන දේ ඔබට කියන නම් චනයි මොකක්ද ඔබටඔ සුබභාරම්මණින් තමයි ඔබට ලෝකය අහුවවෙන්නේ ැම දාමත් සුභාරම්මණින් ලෝකය හුුවෙනවා එතකොට අ අසුභ වසින් අතිවිච්චේ අපි අතරල දාලා සුභාරම්මණයත් එක එකතු වෙලවාසය කරන ගතියක් තියෙනවා අරමුණු සුභ වසියන් ගන්න ආයතන හයින් ඇස කණනාසේ දිවකය මනස හරහා අරමුණු සුභ වසියෙන් ගන්නාකමක් අපි තුළ තියෙනවා හැම දාමත් අරමුණු සුභවසිෙන් අහුල ගන්න ගතියක් අපට තියෙනු එන ආරම්මන සුභවසින් ගන්නන්නේ කිනවත්තල දාආණ්ුව. ඒකට අපි මොකක්ද කරන්න ඕන්න. ඔබට අරමුණු සුභවසයෙන් අහුවවෙන්නේ ඔබ තුළ අයෝනිස්ෝ මනසිකාරය බහුල වනොත්. එකැන ඔබට හැම අරමුණක්ම සුභවසීම් පයෙන්න්නේ මේ මම කියන කතාව ඇතුළෙ තියාගෙන මේ අපි කියන පැහැදිලි කිරීම ඇතුළ තියාාගෙන නුවනින් විමසල ෝකයේ බලන්ඩ වැරවෙච නිසා. නැ ඇහිං සුභාරම්මනයකට අහුවවෙන්නේ අරමුණ ඇහෙෙන් රූපය දකිනකොට ඔබට නුවින් විමසීම නැති නිසා. නුවනින් විමසීම තිබ්බනං, ඔබ රූපේ ස්ර මුලාවෙන්න. සුභාරම්මනයකින් ඇසේඉදිරිටන රූපේ අල්ලන්න. ඇතර මේ චින්තන රටාව ඔබහුරු කරගත්තර පස්සේ මුන්න තරම් මනපමනාාපලෝකයක් නිසාව ඇලිම් ගැටීම උපදි ඇතු ොහො මැහත් තකින් ඔබට ස්හට අන්න පුලුවන්. එතකොට ඔබට අර කියපු ස්කන්ද දුක හටගන්න ස්කන්ද ටික හට ගන්නවා ස්කන්දටික හටගන්න නිසාේ පේන මට්ටමවෙන්නේ ඇබැ ඉස්කන්දටක හටගැනීම මත ඔබට ස්කන්දරිික උපාදාානී වෙන්න උපාධන වෙනකයි නවත් අන්්ඩෝන න්දටක හොමත් පහල වෙන මොදක හැල ඉවරයි දැන් ඒ ජීවිතද රූපය ඔබට බින්ඳ වැටිලා නෑක කියන් ස්කන්ද ටික හදපු කරමී ගෙවිල නෑ කියන එක තවම ඔබගේ ජීවිතේන්ද්‍රිය රූපය කඩාවැටෙන් නෑ කියන්නේ ස්කන්දටික හදාපු දුක කර්මය තවම ඉවර නෑ කිය එක කරමී ඉවර වනොත්ම මේ කාටවත්මක නවත්තන්න බෑ ප්‍රතිසන්ධී විඤ්ඥානය ගෙනත් දෙන කර්මය ප්‍රතිසන්දය ගෙනාවේ කර්මය විසින් ප්‍රතිසන්දය ගෙනත්දුන්නු කරර්මය තවම ක්‍රියාත්මික වෙන නිසා ඔබේ ජීවිතේන්ද්‍රිය රපයේ තවම කඩාවැටින් න කාටවත් කඩා වටන්නත් බෑයික එලිය ලෝකයක් මත ඒ කඩාවැටින් නෑ එකොට දැන් ජීවිතන්ද්‍රයේ රූපයේ බිද වැටින් නැතිමට්ටමාක් න තිය ස්කන්දටි පහලවනක කොමත් සිද වෙනවා ඇයි පැණි කර්මය විසින් එක හදල දැන් ඉවර නිසා ඒ කර්මය තවම ගෙවිලා යිවරන ඒම් ස්කන්දටික පහලවෙෙනක කොමත් වෙනවා ඒත් එක පැටලෙන්ඩි පමකොත පැණිරමයත්තක අපි පැටලින්න නෑ පැරණිකාර්මයත්ක පැටලෙන අපි අපි කරන්නේ නවකාර්ම සාකස්කර ගන්න තුර අනාගතය දුක හදන්න ඇතුූ ඉන්න මට්ම අපේ කතාව එතකොට දීතන්දෙ රපේ ද මැඩන එක ස්කන්දිරික පහලව වෙනවාන්නේ ස්කදදිි පහලවන කහොම ුණනාවේ ඇයික හැදිච්ච දෙයක් හැදිච්ච දේවල්ලක් අපේ ගණු දෙෙනුවක් නෑ ආය ලෝකයක් හදන්න ඇතු ඉන්න බලන්න හැදිච්ච ලෝකය අපට කොහොමත් මේ පැටලල්ල තියෙනවා පැටලිල්ල තියෙනවා. ඒයි දැන් අර උත්තර කියන මහරතන් වහන්සේ උු උඩයින්දලා රහත්තලා හෙම උල උඩයින්දලලා උන්හන්සට පිරිුම් පාන්ඩ්ුනි. එම විඳවන්ඩ වන එකයි සමමාර රාතන් වන්සලලා බඩිගින්න ඉදුන එකයි උහන්සල තුල කෙස් තිබ නිසා නමි කන්දට ස්කන්දටි දුක ස්කන්දරිික හටගන්න එක දුක මත්තෙහි දුක උන්හන්සලට හැදිරි නෑ තමයි නවත් ස්කන්දටික හැදිල තියෙන නිසා උන්හන්සේලාට ආර නැතිකාල තිබුණා අපගේ බුදුරජාණසරත් තිබුණා එතකොට දැන් අපිට තේරෙන් නෑ එතොට දැ බුද්ධී රහන් වහන්සේලාටත් සේනම් අපිට මොන කතාද අපට මිස්කන්ද ටික පන්න පන්න ගහන්නේ එ ඒකාට තේරෙන්න්නේ වත් අප එක වටහගන්නත්බේ බලන්නුක මේ කාලය මොන්නත් තරික අපි හරි අවිනිශ්චිත දැනක ඉ මේක එතට මේ හර අවබෝධය කරගයෝ අපට වාසිය තියෙ නැවත මත්තෙහිස්කන්ද හැද ඇතිවිදිට සම්පූර්ණය දුකයිවර කන්න පුළුව සිතේ පැවැත්ම සම්පූර්ණය නවත්තල දාලා සිතුවිලිධර්ම උපදාානය කරගන්නේ නැතුව ලෝකේ ම අතහැරල දාලා මත්තේ හිදුක හැදෙනක සම්පූර්රණින් අයිං කරලදාහන්න පුළුවන් තැනක් ලෝකේ තියෙනවා අපි අන්න එතන්ට තමයි ක්‍රමාණුකුලව හිතා හදාගන්න ඕන එතන්ට හිත හදාගන්න එකක ගොඩාක් ලේසි පහසු දෙයක් කියලා නම් පින්වත් හිතන්ඩපා එක ගොඩක් කමාරු දෙයක් හැබැයි මේක මේ බෝහම දියුණුකරපු ප්‍රඥාවකින් මේ අවබෝධ කළොත්මිකාලි කරන්නත් පුළුවන් බැරිත්න මෙකානි කරන්න පුුවන් එක හරිමල්ම් තමන්ගේ ලක්කෙට තමන්ගේ ස්ොභාවේ අඳනගෙන චරිත ස්භාවේ කෙලෙස්වල ස්වභාවය තමන්ගේ තත්තේ හොත්තටම අඳුනගෙන නිවැරදි ධර්මයකට ආවුත් මේ ජීවිතයම නියෝධ සඥාවට එකතු වෙන්න පුළුවන්. එකන මේ ස්කන්දටික පරිහරණී කිරින් මත කෙලෙස් සදාගන්නේ නැතුව ගතය හද නැතුව යාට ඉන්ඩ පුළුව එක තමයි නිවන කියල කියන්නේ. ගතිය හනන්දැ ඔබ ත්හ කරන්නඕන ගතිය හැදෙන් නැති මටමට ස්කන්දරිික පරිහරණය කරන්න ගතියක් හැදෙන් නැති උපාදානී නම් ව තන්හාාව නම් ව අවිද්‍යාව නම් වූ ගතිය හැදෙත් නැතිවිදියට මේ වෙලා මුන්තර ලෝකයේ පාවි්චි කරන්න ඕන ඇස කනනාසේ දිවකයි මනස පරිහරණය කරන්න ඕන එතුට ඒ පරිහරණය කිරීමට දිට්ටි සම්පන්න භාවි අවශ්‍යයි දිටිම්පන්න කෙනෙකට තම එහිම පිහරණය කරන්න පුළුවන් එකට පලවෙනි තත්ත්ය තමයි පින්වත්නී බුදුරජාන්ස වදාලා අ සුභ ස්ඥාව. සුභාරම්මනින් ලෝකය අල්ලනක නවත් අන්නන එක පලවිනි එක. දෙවනික මරණ සංඥාව. හැම දාමත් ඉප දෙෙන මැරෙන ලෝකයක ඉන්නවා කියනෙක විතරන්නම අපි දකිින් ලෝන. ඒක ඒක පින්නඥා ඉපදින මැරෙන ෝකයක් තුළ ඉන්නවා කියන වැටහීම කියන එක සාසව පඥ්ඥා. ඒ ආසරව සහිත ප්‍රඥාව. අනාසව පඤ්ඥා කියලා කියන්නේ මේ වෙලා විස්කන්ද හටකන මේ වෙලාවිින් විද වැටිනවා. මේ වෙලා විස්කන්ද මේ වෙලා විරප දකින ටමනිසා සිතුවිලි ගලනවා ඒළඟ රප දක්කිනට මේද ඒකට අනුව තුවිලි ගලන කලින් ගලාපපු සිතුවිල නිරදවයනවා. ආය අතුන් සි අතෙන් රපයන මටමේද සිතුවිලි ගලනකොට කලින්දක්ක රූප මාත්‍ර නිසා ගලාප සිතුවිලි නිරද්දයි. මෙන්න මේ විදියට නිරන්තරේෙන් බිඳිබිදී යන සිතුවිලි චිත්ත ප්‍රවාහය දකිින් ඕන අන්නකටන මරණ සංඥාව කියලා. ඒ බෙලාවිස්කන්ද බිඳිලයනෝ එතුට මරණ සංඥාව කියන්නේ ජීතන්ද්‍ර රූපේ බිඳ වැටන එක කියන කලා මරණය අපි කිය අපි කියන කමීක් ේ ල වරුාට පස්ස රූපේ ක්ඩාව නොක හෙල් ගක් කපලද දෙැමවාගේ ඒක මොවාරි පරිසිරික සසාදක තියෙන පුළන් රෝගතත්ම එක බලපානවා ඒක මරණ සංඥාාව විදියට තේරුම් ගන්නකට අපි කියන්නේ සාසෝ පඥ්ඥා කියලාඒ අශ්‍රෝ සහිත ප්‍රා්්‍ය එක නිවන්දකිට දියුණුනෑ නිි මැරිලෑනවා නේදකිවීමට හිතනේද ඒ හිතනක පින්නත්නී නිවන්දකිින්ට තරන්සය හින්නේ. ස්කන්දටික බින්ඳනාආකාය දකින මටමවාවත් ස්කන්දික උපදාානය නොවෙන මට්ටමටම ඒ මොහොම තිවුණු මරණ සංඥාව. ආදීනව සඥ හැම වෙලාවකම ආයතන හය අනිත්‍යය දුක් අනාත්මවෙලය නාකාරය දකිට කුසලතාවේ හදාගන්ඩ ඒවගේම ආහාරේ පටික්කූල සංඥාම මේ ආතනටික ආහාරි කණබුණ කෑමින් හැදිලා තියෙනවා. ස්පර්ශයේ වෙලා ඒවයි වෙ සංඥාාවේදනා හටගන්නව ස්පර්ෂාහාරයේ නිසා. ඉර්මසි කර්ම සකස් වෙනවා කර්මය සකස් වෙන මට්ටම මනෝ සංචේතනහාරය නිසා නැවත තණන්නාව උපදිනවා. තන්නාව නිසා විඤ්ඥානී පිහිටනව විඤ්ඥා ආහාරය නිසා නැවතත් කනබුණන කෑමිින් හැදෙන රූපයක් කම්බේ නොකිලවේ සංසාහරය චක්කරය අඳනු ග්ඩ ඕන. ආරරි පටිකුල් සංඥකනි මේ කෑමත් අනිත්්‍යවෙල යනවා නේද කියවගේ කත් දකින කර සාසෝපඥඥාවඉති ලොක වටිකමක් නැති දෙයක් කියලා දැන ගන්නක සාසෝප්ඥා එක ලෝක ඇතුළේ ඒදෙන ප්‍රඥාවක් නමුත් ලෝකෝතර මට මේ ප්‍රඥාව කියල කැනමි උප දෙමින් මැරමින්න සත්වයාගේ සංසාර චක්‍රය අඳුරගන්නක. ගේ තමයි පිෙනත්නේ සබ් ලෝකය අබිරත සඥ සියලුම ලක පිල්ිබඳ ශූන්නිවසින් හිස්බසයෙන් අවබෝධ කරගෙන ආත්ම සාරෙන් හි සාත්ම දෘෂ්ටිය පවරාගෙන වැඩ කරඩ දෙයක් නෑ කියල දැකලා සියල්ලුම ලෝකයේ සබ්බ ලෝකයේ සබ ලෝකයේ කියල කියැනමි ග්‍රහෝක ගැනෙම නමේ ආයතන හයිෙන් අත්දකින ලෝකය ගැන රූප ශබ්ද ගම්දරස පොට්ටබ දම්ම පිළිබඳ අන්නබී රතියක් උපදෝගන්න අන්නෝ ඒටික තිබ ඔය කාරනාටික තිබ්බොත් එයා නිවන්දකි නෝමයි. නිවන්දකි නෝමයි අන්න එතන් අපි අවබෝධය ගොඩ නගා ගැනීම පිණිස, මෙවතුම් බුද්ධ දේශනාව ඔබ හැම දෙනාටම උපකාරවේවා කියලා අපි ධර්මාණ ශසනාව නි.